හොඳයි සුබ දවසක් සියලුම දෙනාට අද මේ වීඩියෝ එකෙන් අපි බලමු ඔයාගේ ඩිරිව් account එක කොහොමද සාර්ථකව full verify කරගන්නේ කියලා. එතකොට ඩිරිව් account එකක් හදන්නේ කොහොමද සහ first deposit එක කරන්නේ කොහොමද කියන කාරණේ ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. අපි දැන් මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඒ account එක full verify කරගන්නේ කියලා. ඉතින් ඔයාලා trade කරන මුදල් P2P හරහා හෝ වෙන කිසියම් method එකක් හරහා මුදල් ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන් ඔයාලගේ ඩිරිව් account එක verify කරලා තියාගන්න අවශ්‍ය වෙනවා. account එක verify කරගද්දී step දෙකක් යටතේ අපිට verify කරගන්න පුළුවන් identity verification එක සහ address verification එක. හොඳයි අපි මුලින් identity verification එක කරලා දෙවෙනි step එක විදිහට address verification එක කරමු. හරි දැන් අපි බලමු identity verification එක කරන්නේ කොහොමද කියලා. එතකොට මුලින්ම ඔයා ඔයාගේ ඩිරිව් account එකේ මෙතන මේ උඩින් තියෙන profile කියන එක ළඟ click කරන්න. ඊට පස්සේ මේ වගේ option ගොඩාක් තියෙනවා. එතන තියෙනවා proof of identity කියලා. ඒක click කරලා අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලා country එක තෝරන්න ඕනේ. ඉතින් ඔයාලා ඉන්න රටේ country එක තෝරමු. ඉතින් මෙතන ශ්‍රී ලංකා කියන එක තියෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකික විදිහට මෙතන ශ්‍රී ලංකා කියන එක තෝරමු. අදාළ කන්ට්‍රි එක තේරුවාට පස්සේ යටින් තියෙන නෙස්ට් කියන බටන් එක ක්ලික් කරලා අපි ඉස්සරහට යමු. හරි මෙතෙන්දී ඔයාලට කැමති ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඩෙන්ටි වෙරිෆිකේෂන් එකට අදාළව පාස්පෝර්ට් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක සහ ඩෙන්ටි කාඩ් එක. ඉතින් මේ තුනෙන් එකක් ඔයාලට අප්ලෝඩ් කරලා ඩෙන්ටි වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. පාස්පෝර්ට් එකක් නැති වෙන්න පුළුවන්, ඩ්‍රයිවිං ලයිසන් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි හැමෝම ළඟ ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. ඉතින් ඒ ඩෙන්ටි කාඩ් එක දෙපැත්තේ ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරලා ඒ ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පාස්පෝර්ට් එකක් අප්ලෝඩ් කරත් ඩෙන්ටිටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක වෙන්න පුළුවන්. මේ අප්ලෝඩ් කරන්න යන පියවර ටික සමානයි. ඉතින් එකම විදිහට තමයි මේවා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට පාස්පෝර්ට් එක අප්ලෝඩ් කරලා කොහොමද වෙරිෆිකේෂන් එක කරන්න කියලා බලමු. හරි මම පාස්පෝර්ට් කියන එක ලං ක්ලික් කරා. හරි එතකොට මෙතන නිල් පාටින් තියෙනවා continue phone කියලා. මේක අප්ලෝඩ් කරන්න phone එක connect කරගන්න අවශ්‍යයි. හරි මම මෙතන මේ continue phone කියන එක ළඟ click කරලා ඉස්සරහට යනවා. හරි එතකොට මෙතනදී සඳහන් කරනවා step 3ක් විදිහට මුලින් link එක copy කරගන්න ඕනේ. ඊට පස්සේ copy කරගෙන phone එකෙන් තමයි ඒ link එකට log වෙන්න ඕනේ. මම මෙතන මේ නිල් පාටින් තියෙන get security link කියන එක click කරලා ඉස්සරහට යනවා. හරි ඊට පස්සේ මෙතෙන්දී link එක අපිට copy කරගන්න පුළුවන්. මෙතනින් තියෙනවා මේ copy link කියන එක. ඒ copy link කියන එක copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් QR scan එකක්. ඒකෙන් මේ තියෙන QR එක scan කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසු විදිහට එක්කෝ link එක මෙතනින් මේ copy link කියන එකෙන් link එක copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් QR එක scan කරලා හෝ මේ ක්‍රම දෙකෙන් එක ක්‍රමයකින් ඔයාලට මේ link එක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ link එක copy කරගෙන ඔයා phone එකෙන් log වුණාට පස්සේ මෙන්න මේ විදිහට interface එක තමයි පෙන්වන්නේ phone එකේ. මෙතනින් මේ යටින් තියෙන continue කියන එක click කරලා අපි ඉස්සරහට යමු. හරි දැන් phone එකෙන් ඔයාලා passport එකේ දෙපැත්ත ෆොටෝ දෙකක් කැම් එකෙන් ගහලා upload කරන්න ඕනි. ඉතින් ඔයා identity verification එක නම් කරන්නේ ඔයා phone එකෙන් ඩෙන්ටි කාඩ් එකේ ඉස්සරහා පැත්ත සහ පිටිපස්ස කියන මේ දෙපැත්තේ ෆොටෝ දෙකක් ගහලා අප්ලෝඩ් කරන්න ඕනි. අපි මේක ස්ටෙප් බයි ස්ටෙප් යමු. මම මෙතනින් ටේක් ෆොටෝ කියන එක ක්ලික් කරලා ඉස්සරහට යමු. හරි මේ විදිහට ඉස්සරහා සහ පිටිපස්ස වලට ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරන්න ඕනි. අප්ලෝඩ් කරලා ඉස්සරහට යමු. අපි කන්ටිනියු කරගෙන යමු. හරි ඊට පස්සේ අපි ෆොටෝ දෙක අප්ලෝඩ් කරාට පස්සේ සෙල්ෆි කැම් එකෙන් අපේ මූණ පෙන්වන්න ඕනි. එතකොට මෙතනින් සඳහන් කරලා තියෙනවා කණ්ණාඩි දාගෙන ඉන්නවා නම් කණ්ණාඩි ගලවලා කිසිම ෆිල්ටර් එකක් නැතුව අපේ සෙල්ෆි කැම් එකෙන් ඔයාගේ මූණ සම්පූර්ණ මූණ පේන විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනි. ඒක අප්ලෝඩ් කරන්න මෙතන ඔය කන්ටිනියු කියන නිල් පාට බා එක ක්ලික් කරලා ඉස්සරහට ගිහිල්ලා අපි අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි මේ විදිහට ෆෝන් එකේ පෙන්නනවා අප්ලෝඩ් සක්සස්ෆුල් කියලා. ඊට පස්සේ දැන් අපි යමු PC එකට. ඊට පස්සේ අපි අප්ලෝඩ් කරපු ඩොකියුමන්ට් එක එයාලා චෙක් කරලා ඩිරිව් එකෙන් චෙක් කරලා අපි සාර්ථකව ඒවා අප්ලෝඩ් කරලා තියෙනවා නම් එයාලා අපිට ඊමේල් එකක් එවනවා අපේ ඩෙන්ටි වෙරිෆිකේෂන් එක
හරි කියලා. ඉතින් මේ විදිහට මේල් එකක් එනවා your address and identity have been verified successful කියලා. මේල් එකක් එනවා identity සහ address verification එක verified වුණාට පස්සේ. හරි දැන් අපි identity verification එක කරා. දැන් අපි බලමු කොහොමද address verification එක කරන්නේ කියලා. ඉතින් අර විදිහටම අපි යමු profile කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා proof of address කියලා. ඒක ක්ලික් කරාට පස්සේ address එකට අදාළ details ටික ඔයාලගේ address එකේ මොන හරි අංකයක් තියෙනවා නම් ඒවා step by step විදිහට උදාහරණයක් විදිහට 52න් 7 55න් 6 වගේ ඒ නිවසට අදාළ අංකයක් තියෙනවා ඒ අංකෙ මුලින් දාන්න ඕනේ ඒ විදිහට address එකේන පියවර විදිහට අපිට පිළිවෙලට මේක fill කරගෙන යන්න පුළුවන් ඒ වගේම postal code එක මේ තොරතුරු ටික දීලා fill කරන්න ඕනේ ඉතින් අපි මේ තොරතුරු ටික දුන්නට පස්සේ අපේ address එක තහවුරු කරන්න डॉक्यूमेंट अपलोड करना वस्से वेनवा ඒ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරද්දී මේ පියවර දෙකෙන් එකක් අපිට අනුගමනය කරන්න පුළුවන්. මෙතන එක්සැම්පල් විදිහට අපි ඩොකියුමන්ට් එකක් අපේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට අදාළ ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරද්දී විදුලි බිලක්, ඒ වගේම වෝටර් බිල් එකක්, ගෑස් බිල් එකක්, ඒ වගේම ෆෝන් සහ ඉන්ටර්නෙට් බිල් එකක් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එකක් හරි ගවර්න්මන්ට් රජයෙන් ලැබුණු ගවර්න්මන්ට් එක එහෙම නැත්නම් රජයෙන් ආව ඩොකියුමන්ට් එකක් अपलोड करान्न पुलुआ मेतन में संधान कर लती है ना मुका खारी एक डॉक्यूमेंट का अपिटा अपलोड करान्न वस्से हारी ඉතින් මේ අප්ලෝඩ් කරන ඩොකියුමන්ට් එක MB 8ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම ඒක PDF එකක් හරි JPG එකක් හරි PNG එකක් ඕන ෆයිල් එකක් වුණාට ගැටලුවක් නැහැ. ඒ වගේම මාස 6ක් ඇතුළත ලැබිච්ච බිල් එකක් හෝ ස්ටේට්මන්ට් එකක් හෝ ඩොකියුමන්ට් එකක් වීම අවශ්‍ය වෙනවා. හරි. ඒ වගේම ඒක පැහැදිලි පිටපතක් වෙන්න ඕනි. ඒක ස්කෑන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැහැදිලි ෆොටෝ එකකින් ගත්ත ඩොකියුමන්ට් එකක් වෙන්න ඕනි. एक पहली बावे अवश्य वेनवा ये अपलोड करने डॉक्यूमेंट के ओयागे नम सह एड्रेस पहली वती හරි ඉතින් මෙතනට ඔයාලට ඒ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතන ක්ලික් කරාට පස්සේ ෆයිල් එක තෝරලා අදාළ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඒ ෆයිල් එක drag and drop කරන්න එහෙම නැත්නම් ඇදලා මෙතෙන්ද දැම්මොත් ඒක ඔටෝම අප්ලෝඩ් වෙනවා ඉතින් ඒ ෆයිල් එක දාලා මෙතන යටින් තියෙන save and submit කියන එක ක්ලික් කරලා අපි ඒක අප්ලෝඩ් කරමු හරි දැන් ඔන්න අපේ ඩොකියුමන්ට් එක අපි අප්ලෝඩ් කරා ඉතින් අර වගේම තමයි අපේ ඩෙන්ටි වෙරිෆිකේෂන් එක සහ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකත් වෙරිෆයි වුණා කියලා අපිට මේල් එකක් එනවා ඩිරිව් එකෙන් යාලා ඒ අදාළ ඩොකියුමන්ට් චෙක් කරලා අපිට මේල් එකක් එවනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට සාර්ථකව ඩෙන්ටි වෙරිෆිකේෂන් එක සහ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්